රාජිත සේනාරත්න ඇමතුමා මේ දිනවල නැවත්තත් මාධ්‍ය සම්දර්ශනයක් පවත්වන්නට මං හිතන්නේ ඒ රංගනය එළියට ගේන්න පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා තමන් බංකොලොත් වෙච්ච දේශපාලනය තුල ඒ වගේම ප්‍රතික්ෂේප වෙමින් යන දේශපාලන නායකත්වය තුල තවදුරටත් ඔහු මේ දේශපාලන භූමිකාව තුල මහා දැවැන්ත වීරෙක් බව පෙන්වන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රාජිත සේනාරත්න ඇමතුමා කියනවා කිසිදු චෝදනාවක් නැති කෙනෙක්ලු රාජිත සේනාරත්න ඇමතුමා. මේ චෝදනා ගැන මං හිතන්නේ මේ අපි කියනවට වඩා රාජිත සේනාරත්න පිළිබඳව 2015 වෙනකොට ඊට පෙර රාජිත සේනාරත්නට මහ දැවැන්ත විදිහට චෝදනා කරපු කණ්ඩායමත් එක්ක තමයි රාජිත සේනාරත්න ඇමතුමා මේ දවස්වල එකට ඉඳගෙන දේශපාලනය විතරක් නෙවෙයි සියලු කුමන්ත්‍රණ සියලු දේවල් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා මේ රටේ ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් 2015 න් පස්සේ සම්පූර්ණම මේ රට විනාශ කරන්නට මේ රට අරාජික කරන්නට කටයුතු කරපු ප්‍රධාන මෙහෙයුමේ මොලකරු හැටියට තමයි රාජිත සේනාරත්න ඇමතුමාව මේ රටේ ජනතාව හොඳ අවබෝධයක් රාජිත සේනාරත්න ඇමතුමා පිළිබඳව තියෙන්නේ. ඉතින් එතන ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රාජිත සේනාරත්න ඇමතුමා මේ රටේ ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් මහා දැවැන්ත කඩාවැටීමට වගකිය යුතු කෙනෙක් හැටියට තමයි අපි එක පැත්තකින් මේ රටේ ජනතාව ඔහු පිළිබඳව අවබෝධයක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රාජිත සේනාරත්න ඇමතුමා මේ රට වැට්ටුවද නැද්ද රාජිත සේනාරත්න ඇමතුමා නිවැරදි පුජ්‍යලයේද කියන එක දන්නේ රාජිත සේනාරත්න ඇමතුමාගේ හෘද සාක්ෂිය. ඒ නිසා රාජිත සේනාරත්න ඇමතුමාගේ අපි විශේෂයෙන්ම ආනවා තමන්ගේ හෘද සාක්ෂියට පොඩ්ඩක් අත තියලා බලන්න ඇත්තටම වර්තමානයේ මේ තත්ත්වය උදා කරන්නට මේ රටේ තමන්ගේ දායකත්වය කොයිතරම් දුරට ලැබුණද නැද්ද කියන එක පිළිබඳව මං හිතන්නේ ඔහුගේ හෘද සාක්ෂියෙන්ම විමසා බලන්නට පුළුවන්. ඒ වගේම අපි පැහැදිලිවම දන්නවා මේ රටේ දේශපාලන සමාජීය සහ ආර්ථික වශයෙන් කඩාවැටීම විතරක් නෙවෙයි එතුමා නියෝජනය කරපු ආණ්ඩුව යහපාලනයි කියන ආණ්ඩුව තුලදී තමයි සිද්ධ වෙන්නේ මේ රටේ බොහොම ඛේදනීය පාස්කු ප්‍රහාරය සිදු වෙන්නේ එතුමාගේ කාලේ. ඒ වගේම බැඳුම් කර වංචාව සිදු වෙන්නේත් එතුමාගේ කාලේ. එතුමා ඒ ආණ්ඩුව තුල බොහොම ප්‍රබල චරිතයක් නිරූපණය කරන අවධිය තුල තමයි එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මෙතුමා පිළිබඳව මෙතුමත් එක්ක දැන් එකට ඉන්න පිරිස තමයි කිව්වේ මේ නැව් ගිලපු රාජිත. ඒ වගේම දීවර සංස්ථාවෙන් මුදල් ගසා කෑපු රාජිතකග චෝදනා කරේ අපි නෙවෙයි. අපි නෙවෙයි. මොකද ඔය දැන් ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඔය රාජිත සේනාරත්න ඇමතුමාලත් එක්ක ඉන්න කණ්ඩායම තමයි මේ චෝදනා ඉදිරිපත් කරේ. ඉතින් ඒක නිසා දැන් රාජිත සේනාරත්න ඇමතුමා මේ චෝදනා වලින් බේරෙන්න හරි එතනට ගියාට පස්සේ දැන් එතුමා අනිත් ඇයින්ට හොරා හොරා කිකිය තමන්ගේ ඒ තියෙන අඩුපාඩු සහ තමන්ගේ වෙච්ච වැරදි පිළිබඳව වහගන්න ගොඩාක් දුරට මාධ්‍ය තුල සහ විවිධ සම්දර්ශන පවත්වන්නට කටයුතු කරමින් යනවා. එනිසා අපි රාජිත් සේනාරත්න ඇමතුමා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන අය හැටියට අපි දන්නවා දැන් රාජිත් සේනාරත්න ඇමතුමාට තිබුණා අගමැති සිහිනයක්. ඒ අගමැති සිහිනය සිහිනයක් විතරක් නෙවෙයි යථාර්ථයක් බවට පත් කරගන්නට එතුමාගේ පුතා රජවාසලේ කවටිය බවට පත් කරගත්තා. රජවාසලේ කවටිය බවට පත් කරන්නටත් එතුමා ගොඩාක් දුරට ලොකු හයියක් දුන්නා. ඒ චතුර සේනාරත්න ඇමතුමා රජවාසලේ ප්‍රධාන කවටය හැටියට කටයුතු කරන්න බොහොම නිදහසේ ඉඩකඩ ලබා දුන්න කෙනෙක් හැටියටයි රාජිත සේනාරත්න ඇමතුමා පිළිබඳව අපි දන්නේ. ඒක නිසා ඔය සිද්ධි සියල්ල අරගෙන යනකොට අපි කියපු චෝදනා වලට වඩා එතුමාට තිබිච්ච තවත් චෝදනා තමයි පිළිකා ඖෂධ සම්බන්ධව තිබිච්ච චෝදනා රාජ්‍ය ඖෂධ සංස්ථාව පිළිබඳව තිබිච්ච චෝදනා ස්කෑන් මැෂින් ගැන තිබිච්ච චෝදනා මේ වගේ බොහෝ දේවල් චෝදනා ඉදිරිපත් කරේ අපේ පැත්තෙන් නෙවෙයි එතුමාට ඉදිරිපත් කරේ දැන් එතුමත් එක්කම ඉන්න කණ්ඩායම්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා රාජිත් සේනාරත්න ඇමතුමෝ
වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න ලෑස්ති වෙන්නත් එපා. මොකද මේ බොහෝ දේවල් කියනවා නම් මට කියන්න හොඳ අවස්ථාවක් තියෙනවා. නමුත් අපි පෞද්ගලික මට්ටමින් දේශපාලන වශයෙන් එක එකනට ඇඟිලි දික් කරගන්නවට වඩා හොඳම දේ තමයි අපි මේ රටත් ජනතාවත් ගොඩනගන්නට දේශපාලඥයෝ හැටියට පාට පක්ෂ මේ සියල්ල පැත්තකට දාලා අපි රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කළ යුතුයි කියන මතයක දේශපාලනය කරන කෙනෙක් මම. ඒක නිසා අපි නැවත මං හිතන්නේ රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාගේ ආගමනයේ මාධ්‍ය තුලින් එන්න හදනවා නම් මං හිතන්නේ බොහෝ දේවල් එළියට දාන්නට පියල් නිශාන්ත මැලි වෙන්නේත් නැහැ, පියල් නිශාන්ත පසුබට වෙන්නේත් නැහැ කියන පණිවිඩය විශේෂයෙන්ම ලබා දෙනවා. Breaking.lk.